ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණිට බෙදර ප්‍රථම අවධානය උදෑසන පුවත් සිරස්තල වෙත කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට විශ්‍රාම යාමට ජනපතිගෙන් ඉල්ලයි අනුෂගේ පුරා පාඩුවට දයාරත්නායක වෙනුවට නිහාල් කැප්පෙටිපොළ වරාය සභාපති ධුරයට මිහින්තලා පුදබිමේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවයේ කටයුතු නිසි ගෞරවයෙන් සිදු කරන්න අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස් රට වැටි ඇති අගාධයෙන් ගොඩගන්න සර්වපාක්ෂික හමුවක් කැඳවන්න සජිත් රජේන් ඉල්ලයි උදෑසන ප්‍රවෘත්ති තුලින් ප්‍රථම අවධානය දේශීය පුවත් වෙත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් නිසි ගෞරවයෙන් යුතුව සංවිධානය කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා මෙවරත් රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ප්‍රධාන උත්සව සිතුල්පව්ව සහ තිස්සමහාරාම රජමහා විහාරස්ථාන මූලික කරගනිමින් සංවිධානය කර තිබෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව සංවිධානය කර තිබෙනවා රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව මිහින්තලාවේ වටරවුම් මාර්ගය පිලිසකර කර දෙන ලෙස මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හෙඟුණවැවේ ධම්මරතන හිමියන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම කඩිනමින් ඉටු කර දෙන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් महामार्ग अमात्यांश लेखम आरडब्ल्यूआर पेम सिरी महताट एम मुहतेदीम उपदेश लबादुना सितुलपाव रजमा विहारस्थाने दिदहस हत वर्षे पूजा भूमियक लिस ग्यसट किरीमे दी सिदुवतिवेन दोश किहिप्याक हेतुवेन पूजा भूमियकट लेबियुतु पहसुगं अधतक्वा नुलबिन तत्व्याक उद्गत वैत्याई तरुन सह क्रीडा मात्य नामल राजपक्ष महता मेहदी पेन वादुना मे संबंधेन स्वाबला पवतिन दोश मगहरन पारिदि सितुलपाव रजमा विहारस्थाने पूजा भूमियक लिस नवत ग्यसट करन्नै अग्रामात्यवरया आधार निरधारिंट उपदेश लबादी मीटामतिरव सितुल्पव्व रजमा विहारस्थानाधिपति दक्षिण लंकावे प्रधान संगनायक आचार्य मेटरंब हेमरत्न नाहिमियन विहारस्थाने मार्ग पद्धतिय पिलिसकर कर गेनीम पिलिबंदव योजना वक्त इदिरिपत करनु लबुवा एयनुव याल वनोद्यान मध्ये पिहिटी सितुल्पव्व रजमा विहारे अदाल मार्ग पद्धतिय बोरलु अतुरा पिलिसकर कर देन्नै अग्रामात्यवरया विसिन उपदेस लबा दी तिबेनवा රට වැටි ඇති අගාධයෙන් ගොඩ ගැනීම සඳහා සර්වපාක්ෂික හමුවක් කැඳවන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සමගි ජනබලවේගයේ විපක්ෂෙන් හුස්මක් වැඩසටහනට සමගාමීව සූපත් දේශයක් බිහි කිරීම අරමුණු කරගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කරන ජනසුවිය ව්‍යාපෘතිය සිදු කරන ලද සමාජ සත්කාර වැඩසටහනේ 15 වන පියවර ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 64ක් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාග කර තිබෙනවා. මෙම අවස්ථාවට කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගම මහතාද එක්ව සිටියා. වර්තමාන රජයේ අකාර්යක්ෂමතාවය තුළ මුළු රටටම අභාග්‍ය උදා වෙලා තිබෙනවා. කෝවිඩ් මර්ධන ව්‍යාපාරය අකර්මණ්‍ය වෙලා. එන්නක්කරණය අද රට පුරාවටම සමූහයට සිද්ධ වෙන්නේ කොටසකකට පමණයි එන්නත්තික ලැබෙන්නේ. මේ රටේ කඩා වැටීමට මේ රජයේ වග කියන්නට ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. මේ රට වැටී තිබෙන ප්‍රපාතය තුළ වහාම සර්වපාක්ෂික සමුලුවක් කරනවා. අපි මේක සාකච්ඡා කරමු. අපි ජනතාවගේ දුක ගැන අවබෝධ කරගන්න. ජනතා ප්‍රශ්නවලට විසඳුම් අවශ්‍යයි. ජනතාව ඉවසුවා 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 දැන් ඉවසීමේ සීමාව පැනලා තිබෙනවා. පාලකයෝ තමන්ට රිසිසේ තමන්ගේ සුබසාධනෙ වෙනුවෙන් මුදල් වෙන් කරගන්න. නමුත් එන්නත් ටික ගෙන්න ගන්නට සල්ලි නැහැ. බෙහෙත් ටික ලබා දෙන්නට සල්ලි නැහැ. රෝහල් උපකරණ ලබා දෙන්නට සල්ලි නැහැ. මෙවන් තත්ත්වයක් තුළ රජය මේ තත්ත්වයට වග කියන්නට සෑම මරණයක් මරණයක් පාසා මේ හැම මරණයකටම මේ රජය වග කිව යුතුයි. මුළු ජන සමාජයේ පුරාවටම අවිනිශ්චිත භාවය ව්‍යාප්ත වෙලා රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් දැන් සංචරණ නීති හරියට පිළිපැද්දා නම් අනුගමනය කරා නම් අපිට සති ගණන් ඉස්සරහට array යන්න ඕනේ ජනතාව අනේ කොහොම හරි පාරට එන්න මම දැක්කා එක මිනිස්සේ දාලා තියෙනවා පාරට ඇවිල්ලා බලපුවා මං විතරයි ඇවිල්ලා නැත්තේ ඔක්කොම ඇවිල්ලා කියලා ඉතින් ඒ වගේ මේ රෝගේ මේ රටින් මේ වසංගතය අවසන් කරන්න දෙන සහයෝගය ඉතාම අඩුයි අපිට ඒක පැහැදිලිවම පේනවා මේ දාලා තියෙන සංචරණ සීමා මේක විහිළුවක් බවට පත්වෙච්ච සංචරණ සීමා දාලා තින්නේ. ඒ විහිළුවක් බවට පත්වෙච්ච සංචරණ සීමා නිසා එක පැත්තකින් රෝගේ අඩු වීමකුත් නේ මරණ අඩු වීමකුත් සිද්ධ වෙලා නැහැ. හැබැයි PCR ප්‍රමාණය අඩු කරලා රෝගීන් වාර්තා වීම අඩුයි කියලා පෙන්වන්න ආණ්ඩුව උත්සාහ කරනවා. හැබැයි ඒත් එක්කම ආර්ථිකය කඩාගෙන වැටෙනවා. ආර්ථිකය ඉස්සරහට යන්න බෑ.
රජයේ කොවිඩ් කමිටුවේ තීන්දුවක් ගැනුණා පහුගිය කාලේ මරණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා මිය යෑම වැඩිම සිද්ධ වුණේ අවුරුදු 60ට වැඩි අය. ඒ නිසා ප්‍රථමයෙන් අවුරුදු 60ට වැඩි අය එන්නත් කළ යුතුයි කියන කාරණේ. ඒක තමයි අද සිද්ධ වෙන්නේ. ඒ වගේම සයිනෝෆාම් එන්නත් අපි තව සති දෙකක් පමණ ඇතුළත 60ට අඩු අයට එන්නත් කිරීම අපි ක්‍රියාත්මක කරනවා. අත්මාසෙන් කොවිඩ් එන්නත ගිය අවුරුද්දේ මාර්තු මාසයේදී ඩොලර් මිලියන 200ක් වියදම් කළා කෝටි 3ක් ලංකාවට ගෙනාව නම් ඒකෙන් නිසි ප්‍රයෝජනයක් ගන්න තිබුණා. මොකද මේක ජීවිත කාලයට දෙන එන්නතක් නෙමෙයි. එතකොට අපි අවුරුද්දක්ම ගත වෙයි තව පළවෙනි එන්නත ලබා දෙයි. එතකොට ඒක ලබා දීලා ඉවර වෙනකොට එතකොට විකෘතියකුයි කොවිඩ් 19 හැසිරවීම හරහා කරලා තිබෙන්නේ. අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් ඊයේ දින නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සංචරණ සීමා බල පැවැත්වෙන කාල සීමාවේදී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි එහි දැක්වෙන්නේ. එම ගැසට් නිවේදනයට අදාළව මූලික භාණ්ඩ හා සේවා වර්ගීකරණයන් 10ක් ඇතුළත්ව තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඊට අදාළව ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ කවර වූ ස්වභාවයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රමදායකත්වය පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම් හා බෙදා හැරීම නැවකින් තෙල් හෝ ඉන්ධන බැහැර කිරීම ප්‍රවාහනය කිරීම ගොඩ බෑම ගබඩා කිරීම බාර දීම හෝ ඉවත් කිරීමට අදාළව සිදු කළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලුම සේවාවන් වැඩ හෝ ඕනෑම ආකාරයක ශ්‍රමයේ යෙදවීම බාණ්ඩ ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මගී ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සිදු කරන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් එකී සේවාවන් සේවා අවශ්‍යතාවයන් අනුව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන්නා වූ නඩත්තුව හා ආරක්ෂක හා මෙහෙයුම් පවත්වා ගැනීම සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ග්‍රාම නිලධාරීන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් කෘෂි පර්යේෂණ සහකාර ඇතුළු සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ශ්‍රේෂ්ඨ මට්ටමේ නිලධාරීන් විසින් ඉටු කළ යුතු වන්නා වූ හෝ ඉටු කිරීමට අවශ්‍ය වන්නා වූ හෝ කවර ස්වභාවයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රමදායකත්වය ශ්‍රී ලංකා මහා බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු පළාත් පාලන ආයතන මගින් සිදු කරන කසල කළමනාකරණ සේවා කටයුතු සීමා සහිත ලංකා සතුස සමූපකාර තොග වෙළඳ සංස්ථාව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සමූපකාර සමිති මගින් ඉටු කරනු ලබන සියලුම ආහාර පාන ද්‍රව්‍ය ඇතුළු ජනතාවට අවශ්‍ය අනෙකුත් සියලු පාරිභෝගික ද්‍රව්‍ය සැපයීම ගබඩා කිරීම බෙදා හැරීම සහ නියාමන කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කළ යුතුයයි නියමිත සියලුම සේවාවන් වැඩ හෝ ඕනෑම ආකාරයක ශ්‍රමය යෙදවීම සහ පළාත් සභා යටතේ වන සියලුම රජයේ කාර්යාල මගින් ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ කවර වූ ස්වභාවයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රමදායකත්වය මේ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් ලෙස ගැසට් පත්‍රයේ දක්වා තිබෙනවා. මේ අතර ඇතැම් වෙළඳුන් හිතුමතයට එළවළු සහ පළතුරු මිල ඉහළ දැමීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා මගහැරිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස් වූ ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය තීන්දුව කර තිබෙනවා. ඒ අනුව මහජන අවධානයේ ඍජුව සන්නිවේදනය වන පරිදි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනයේ අතරතුර ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල සහ පෑලියගොඩ මැණින් වෙළඳපොලේ තොග හා සිල්ලර මිල විකාශනයට පියවර ගැනීමට මෙහිදී යෝජනා වී තිබෙනවා. ඊට අමතරව සියලුම ජංගම අලෙවි රතවල හා ජංගම අලෙවි සැල්වල එළවලු සහ පළතුරු වර්ග හා මිල වෙන්වෙන්ව සඳහන් කර ප්‍රදර්ශනය කිරීම සඳහා උපදෙස් දීමටත් සමූපකාර සහ සතොස අලෙවි සැල් මගින් පාරිභෝගිකයින්ගේ ආර්ථික මට්ටමට ගැලපෙන පරිදි එළවලු මලු සකස් කර බෙදා හැරීමටත් මෙහිදී තීරණය කර තිබෙනවා. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරේ හෙබ වූ අනුෂ පැල්පිට මහතා විශ්‍රාම යාමට තීරණය කර ඇති බැවින් එහි ලේකම් ධුරේට විශ්‍රාමික ජෙනරාල් ද රත්නායක මහතා පත් කර තිබෙනවා. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරේ හෙබ වූ අනුෂ පැල්පිට මහතා සිය ධුරෙන් විශ්‍රාම යාමට අවසර ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. මීට පෙර අනුෂ පැල්පිට මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ධුරේද හෙබ වූ අතර රාජ්‍ය ආයතන ගණනාවකම තනතුරු දරා තිබෙනවා. වත්මන් රජයේ බලයට පත්වීමෙන් අනතුරුව අනුෂ පැල්පිට මහතා විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරේ කටයුතු කරන කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ධුරේට පත් කරනු ලැබුවා. ඒ අනුව එම අමාත්‍යාංශයේ පුරප්පාඩු වූ ලේකම් ධුරය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත් කළා. දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් කිරීමෙන් අනතුරුව පුරප්පාඩු වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධුරය සඳහා පත් කර ඇත්තේ එම ශ්‍රේෂ්ත්‍රය පිළිබඳව පළපුරුද්දක් ඇති නිහාල් කැප්පිටිපොළ මහතායි.
පොහොර හිඟේ හේතුවෙන් ගොවි ජනතාව බේවන විටත් දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිනවා. කෙසේ වෙතත් කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා දියත් කර ඇති විවිධ ව්‍යාපෘති පිළිබඳව විවිධ ප්‍රදේශවලින් අපට තොරතුරු වාර්තා වුණා. ලබන කන්නේ සිට රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා රජයේ විසින් ගෙන ඇති තීරණයත් සමග මේ වන විට පොහොර හිඟයක් පිළිබඳව මෙන්ම පොහොර මිල ඉහළ යාම සම්බන්ධයෙන් රට පුරා ගොවි ජනතාව චෝදනා නගනවා. දේශීය කෘෂි කර්මාන්තය නගා සිටුවීමට අතිශයින් කාලෝචිත සහ ප්‍රශස්ත පියවරක් වශයෙන් ඇතැම් පිරිස් මෙම තීරණය ඇගයුමට ලක් කර ඇතත් බහුතරයක් ගොවි ජනතාව පොහොර හිඟේ හේතුවෙන් මේ වන විටත් පීඩාවට පත්ව සිටිනවා. පොළොන්නරුව ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බකමූණ ප්‍රදේශයේ ගංගේ ආයේ සහ සරුබිම ගම්මානවල ගොවීන් අද සිය වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා විරෝධතාවයක නිරත වුණා. එළහැර ගොවි ජන එකමුතුව විසින් සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා ප්‍රදේශයේ ලොකුලුණු ගොවීන් එක්ව සිටියා. කැට පොහොර සහ අල පොහොර ගිනි ගණන් වලට ගොවීන්ට දෙමින් ඉන්නවා. කෘෂි රසායන මාපියාව රට තුල ගොවියා පිළිගනිමින් ඉන්නවා. දැන් මේ ගොවියගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කියලා අපි කියනවා. අනිවාර්යෙන් පොහොර දෙන්න ඕන අපි මේ ලුණු හදන්න. එම නිසා මම කියනවා මේ ඉස්සරහට ලුණු කිලෝක 350කටවත් යන්න වෙනවා. දැන් අපි 35000ට ඇට ගෙනල්ලා දාලා කොහෙන් හරි අපිට හොයලා පොහොර දාගන්න පොහොර නැහැනේ දැන්. ඒ අපිට කොහොමද කරන්නේ? වීරකැටිය ගොවිජන සේවා කාර්යාලයේද පොහොර හිඟේ හේතුවෙන් අද ගොවිජනතාව මහත් පීඩාවට පත් වුණා. ප්‍රමාණවත් පොහොරතොග නොමැති වීම හේතුවෙන් තමන් මහත් පීඩාවට පත් වේ ඇති බවයි ගොවීන් චෝදනා කළේ. අදාව පොහොරකින් යන්නේ දැන් මේ ගොවීන්ට සහනාධාර ක්‍රමයට පොහොර දෙනවා කියු හින්දා. අදාව අදත් නැහැ. හෙට නැත්තම් අනිද්ද දෙනවලු. ඊට පස්සේ ගොවීන්ට කුලියක් මලියක් කරගන්න තියෙන කාලය තමයි මෙහෙම ගත වෙන්නේ. මේ අසර මිනිස්සු මුළු ජීවිතේම දිය කරන්න වෙලා තියෙන්නේ මේ ගොවි තැනෙන්. ඒකට මේ විදියට හෙන ගහන විදියට වැඩ කරනවා නම් මේක මේ රටට සාපයක් වෙනවා. අද කන්න නැහැ මං කුඹුරක් කර හතරක් කළා දිනවා. තාම නැහැ පොරටයක් ගැහුව. දැන් මාසයක් වෙන ගොයන් වල මේවා කල්පනා කරලා රටේ ජනදාර පොහොර ටික දෙන්න. දෙහයට විතර ඉඳලා ආවේ මේ පොහොර ටික ගන්න ඕනේ හින්ද දැන් කුඹුර කළා දැන් මාස 4-5ක් වෙනවා. අදටත් තාම පොහොර ලැබිලා නැහැ අපිට ඉති. උතුරුමෙද පළාතෙන්ද මෙට්‍රික් ටොන් 3 ලක්ෂයක කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ කාර්යය මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කාබනික පොහොර භාවිතා කරමින් කෘෂි කර්මාන්තයේ නියැලෙන ගොවීන්ගේ අඩුපාඩු පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍යවරයා එප්පාවල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වුණා. පළතියන ගහට තමයි පොළු ගහන්නේ. ඒ වගේ හොඳ වැඩක් කරනකොට කවුරුත් පොළු ගහනවා. ඒ වගේම විචේචනය කරනවා නොඑක් බාධා පමුණුනවා. නමුත් අපි දන්නවා හොඳ නරක දෙක බේරා ගන්න පුළුවන් ජනතාව මේ රටේ වැඩි. අතිගරු ජනාධිපතිතුමාත් හොඳ වැඩකට වැහලා ඉන්නේ. ඒක තේරුම් ගන්න බැරි සුළු පිරිසක් ඇති. නමුත් ඒගොල්ලොන්ට කන්න දෙක තුනක් කියනකොට තේරෙයි අපි මොකද කරේ කියන එක. කෙසේ වෙතත් කාබනික පොහොර නිෂ්පාදනයේ සම්බන්ධයෙන්ද මේ වන විට රට තුළ යම් පෙළඹවීමක් ඇති වී තිබෙනවා. පසුගිය දින කිහිපය පුරාම මේ ආශ්‍රිතව ක්‍රියාත්මක කළ විවිධ ව්‍යාපෘති සම්බන්ධයෙන් තොරතුරු අප ඔබට වාර්තා කළා. වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තුල පිහිටි වැලිකන්ද රිදී පොකුණ නිදන්වල සහ බොරවැව යන සිවිල් ආරක්ෂක නිලධාරී කඳවුරුවලද කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහන් මේ වන විට ආරම්භ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාද මෙහි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. මේ කාබනික පොහොර වැඩසටහන හිටිහැටියේ කඩිමුඩියේ ක්‍රියාත්මක කරපු දෙයක් නෙවෙයි. සෞභාග්‍ය ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එතුමා පැහැදිලිව සටහන් කරා වසවිසෙන්තර ශ්‍රී ලංකාවක් බිහි කරනකොට අපි රසායනික පොහොර වලින් ඈත් වෙලා කාබනික පොහොර වලට අපි ගමන් කරන්න ඕන කියන එක පැහැදිලිව සෞභාග්‍ය ඉදිරි දැක්මේ සටහන් කරා. ඉන්දන මිර ඉහළ දැමීමට තීරණය කළ කරුණු පිළිබඳව විවිධ මත පළ කරන උදේ ගම්මන්පිල සහ අජිත් නිවට් කබ්‍රාල් අමාත්‍යවරුන්ට එරෙහිව රජ කාලයේ දඬුවම් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ අතර ඉන්දන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් රටේ විවිධ ස්ථානවල විරෝධතා පැවැත්ුණා. ඉන්ධන මිල ඉහළ දැමීමට රජයගත් තීරණය හමුවේ මේ වන විට රටේ ජනතාවගේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය රජයට සහ විශේෂ අමාත්‍යවරයාට එල්ල වෙමින් පවතිනවා. කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ තවත් අසරණ භාවයට පත්ව අවසන්. සමගි ජනබලවේගය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාද ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ දවස්වල හැම කෙනෙක්ම කතා කරන්නේ තෙල් මිල වැඩිවීම
පිළිබඳව මේක විශේෂයෙන්ම මේ රටේ පීඩිත පන්තියට විශාල පහරක් උදේ ගමන් පිළ ඇමතුමා කියලා තිබුණා කොවිඩ් වසංගතය නිසා තෙල් මිල වැඩි වුණයි කියන එක මට හිතෙනවා රජ කාලේ නම් මේ නිවාඩ් කබ්‍රාල් මහතා උදේ ගමන් පිළ මහතලා කියන දේවල් දිහා බලනකොට රජ කාලේ නම් ඒගොල්ලන් මොකද්ද කරන්නේ උපරිම දඬුවම දෙනවා උල තියලා තමයි දෙන දඬුවම දෙන්නේ හැබැයි මේ රජ කාලේ නෙවෙයිනේ ඉතින් මීට වඩා ලොකු දඬුවමක් දෙන්න ඕනේ මේගොල්ලන්ට ලෝවැඩ සංගරාවේ තියෙනවා කවියක් ඒකෙන් කොටසක් කියන්නුනේ මේ ඡන්දේ දීපු අයට ඒක තමයි මතක් වෙනවා ඇත්තේ කරන කලට පව් මිහිරිය මිසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ ඉතින් මේක තමයි මිනිසුන්ට මතක් වෙනවා ඇත්තේ පොල් ගෙඩිය මැනලා විකුණන්න කියලා ගැසට් එකක් ගැහුවා හරිද ආයේ එක ගැසට් ගැහුවා ඉස්සර GRQ වම ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ දැන් GRQ වම ගැසට් රිවර්ස් කියලා කියන්නේ උදේට කියන එක හවස් වෙනකොට රිවර්ස් වෙනවා ඒ කාණ්ඩුවේ හැටි ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අදත් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබුණා ඒ සමගි ජනබල වේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විසින් මේ අතර ඉන්ධන මිල ඉහළ දමා ඇති පසුබිමක කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රාජකාරී කටයුතු වල නිරත වන වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ යතුරුපැදි සඳහා මාසයකට පෙට්‍රල් ලීටර 40 බැගින් මාස 3ක කාලයක් නොමිලේ ලබා දීමට වැලිමඩ විවිධ සේවා සමුපාකාර සමිතිය මගින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා කිරිපිටි පාන් සිමෙන්ති ගෑස් සහ කුකුළු මස් මිල ඉහළ දැමීමට රජයේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය මාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කිරිපිටි පිටි ගෑස් සිමෙන්ති කියන ද්‍රව්‍යයන් වලින් 90%ක්ම ආනයනය කරන පාරිභෝජන භාණ්ඩ. ඒ අනුව මීට අවුරුද්දක් දෙකකට පෙර මිල පාලනයන් කරන ලබන මෙම ද්‍රව්‍යයන් පිළිබඳව වර්තමානයේදී ලෝක වෙළඳපොලේ මිල සීග්‍ර ලෙස ඉහළ යාම නිසා මෙම මිල වැඩිවීම කරන ලෙස ඉල්ලීම් අදාළ සමාගම් විසින් කරලා තිබෙනවා. නමුත් රජයේ වර්තමාන අවශ්‍යතාවය පාරිභෝගිකයින්ට මෙවැනි භාණ්ඩ වැඩිවීමකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ ස්ථාවරයක තමයි රජයේ ඉන්නේ. ඒ අනුව බොහොම පැහැදිලිව වගකීමකින් යුතුව සඳහන් කරන්න ඕනේ මේ වනතෙක් රජය කිරිපිටි පිටි සිමෙන්ති එවැගේම ගෑස් එවැගේම කුකුල් මස් වල මිල වැඩි කිරීමකට මේ වන විට මොනම ආකාරයකටවත් තීරණයක් අරගෙන නැහැ. ඒ වගේම මේ ප්‍රශ්නේ සඳහා තව විසඳුමක් විදිහට පාරිභෝගික අධිකාරිය සතු බලතල අනුව 10 වෙනි වගන්තිය යටතේ අපි පසුගිය 11 වෙනිදා දින 7ක් ඇතුළත කිරිපිටි සීනි බඩඉරිඟු වී සහ සහල් තොග ගබඩා පාරිභෝගික අධිකාරිය ලියාපදිංචි කරන්නයි කියන ගැසට් නිවේදනය පළ කළා. අද රාත්‍රී 12ට ඒ කාල සීමාව අවසන් වෙනවා. ලබන සඳුදා ඉඳන් දිස්ත්‍රික්ක 25ම සහ ජාතික මට්ටමින් මේ ලියාපදිංචි නොකරපු ඒ ගබඩා පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට අනිවාර්යෙන්ම කටයුතු කරනවා. රට රට පුවත් කිහිපයක් දැන් කෙටියෙන්. ශ්‍රී ලංකා නාවික හමුදාව කයිට්ස් කරම්පන් වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 130 ග්‍රෑම් 760ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී එල්පිටිය නියාගම ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා. වැල්ලවාය ඌව කුඩාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් බලහරුව සමගිපුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා හේනක් වටලා එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උදෑසන ප්‍රවෘත්ති විකාශයේ මින්නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ. ඔබට සුවදායි දිනයක්. Thank you.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.